परिपोषण करना हो सर्वदाई अल्लाह से नहीं मिलेगा। सलाम या हा सलाम या शांति या हा समाधान या अपनी नबी मोहम्मद सल्लल्लाहु अलैहि वसल्लम तुम्हारे अंदर जीवित अनुगमन करना हो ये लोग मोमिन बनेंगे इतनी ऊर्जा के रूम आश्चर्य अंदर मिलेगा। මුස්ලිම් ප්‍රජාව පිළිගැනීම සඳහා මෙම හදීසයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබෙනවා. එම හදීසයේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලිවම සඳහන් කර තිබෙනේ කුමක්ද කිවොත් යක්ලු සියාමු කුල්ලි යෞමින් මින්හා බිසියාමි සනති වකියාමු කුල්ලි ලෛලතින් මින්හා බිසියාමි ලෛලතිල් ඛද්ර් ඔකමා කාල සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම දුර හිජ්ජා මාසේ පළමුවේ දින 10 තුල එක පුද්ගලයෙකු උපවාස ශීලයේ යෙදෙන්නේ නම් එම සියලුම දවසේ ඔහු යෙදෙනා වූ හැම එක උපවාස ශීලයක් සඳහාම ඔහුට එක වර්ෂයක උපවාස කිරීමේ කුලිය ලැබෙවීම නම් සඳහන් කරනවා. ඒ වනාම වේ ඔහු එම පළමුවේ දින 10 එක් දිනයක ඔහු නැමතුම් කිරීම ලෛලතුල් ඛද්ර් දිනයේ ඔහු නැමතුම් කිරීමට සමාන බවත් අපි අධ්‍යයන කරමු
අද දින එම කුණු සංග නැත්නම් පළමුවෙන් සංග දුතු වෙනා එක දින සිට උපවාස ශීලයේ සිටීමෙන් අපිට ලැබෙනා උපුලිය සාධාරණ උපුලියක් නොවේ. සෑම දිනක් සඳහාම අල්ලාහ් සුබ්හානහු වතාල එක අවුරුද්දක එක වර්ෂයක උපවාස ශීලයේ යෙදෙන උපුලියක් දෙනවා විතරක් නොවේ. එම රාත්‍රියන් වල නැවතුම් වල සිටීමෙන් අල්ලාහ් සුබ්හානහු වතාල සියලුම රාත්‍රියකම ලෛලතුල් ඛද්ර දිනේ අප රාත්‍රිය ගත කරන්නා වූ අවස්ථාවක කෙසේ අපට කුලියක් ලබා දෙන්නේද මේ සිය හා සමාන කුලියක් ලබා දෙන බව මෙම හදිසියේ සමත වෙනවා. ඒ වගේම මාගේ දයාබර සහෝදරවරුනි, මම මුලින් ඉච්ඡා මාගේ තිබෙනා වූ විශේෂ අමරයන් දෙකක් තියෙනවා. මෙම විශේෂී අමරයන් දෙක මාර්ගයේ රබ් ආලමීන් අපට ඉතාමත්ම වැදගත් පණිවිඩයක් सहोदरवरे ඒ අපගේ බුද්ධියෙන් වටහා ගැනීම ඉතාමත්ම අපහසු දෙයක්. උදාහරණයක් වශයෙන් අපි ගන්නවා කාබා කියලා කියන්නේ සමචතුරස්‍රාකාර එක ගොඩ නැගිල්ල. එම ගොඩ නැගිල්ල සමස් වීම එක පුද්ගලයෙකුට එම ක්‍රියාව පිළිපදව නැත්නම් එම ක්‍රියාව පිළිපදේ තිබෙනවා ප්‍රඥාව තුනක්. විස්සම එක මොකක්ද? රක්ෂණය එක මොකක්ද කියලා කල්පනා කරොත් ඔහුට සින්දුවක් ලබා දීම ඉතාමත්ම පහසුයි. අල්හජ්ජ් අරෆා සමහර වේලාවල් අපි දකිනවා ඇම්බියුලන්ස් එකකින් එම පුද්ගලයා යන්නේ. එහෙම නැත්නම් හෙලිකොප්ටර් එකකින් ගෙනල්ලා සුළු වේලාවක් එම පිටතේ ඉඳලා නැවත කොහොම ඉස්ත්‍රිතායට ගෙන යන්නේ? ඇයි ඔහුගේ හදය බහුලයි? අපි දයාවත් සහෝදරෝ නිල පොඩ්ඩ කල්පනා කරලා බලන්න මේ වගේ අමලයක් අල්ලා හෙයිද? එම අරපා පිටතේ අපි සිටීමේ රැඳී සිටීමේ සිවෙනා ප්‍රයෝජනය කොහොමද? ඒ ඉස්ලාමත්ම සුවිශේෂී ඉස්ලාමයක් නම් ඇයි රමදාන් මාසයේ ගිහිල්ලා මාසයක් එකට ගත කරා නම් අපට කොච්චර කුලියක්ද වෙන්නේ? නැත්නම් අද ගිහිල්ලා මම ආරම්භවල එන්නේ අර අපට කොච්චර කුලියක්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක කුලියක්වත් නැහැ. ඒක මුලාවක්වත් නැහැ. මාගේ දයාවල සහෝදරවරුනි, මෙතනදී අල්ලාහ් අපට උගන්වන්නේ කොහොමද කියුවොත් ඉස්ලාම් කියලා කියන්නේ ඔබගේ බුද්ධියට වැටෙනවම පමණක් කරන දෙයක් නොවේ. ඉස්ලාම් කියලා කියන්නේ කුමන දේ කුමන අවස්ථාවේ කුමන ආකාරයකට කරනමින් මාන කරන්නේද එම විෂය එම වේලාවේ එම ක්‍රමවේදයේ කරන කිරීම තමයි ඉස්ලාම් යන පාඩම. මේ මහා ධර්මයේ තුලින් අල්ලාහ් අපට උගන්වා දෙනවා. අපි දැන් සහෝදරෝනි පොඩ්ඩක් කල්පනා කරන්න, පොදුවේ මස්ජිදයේ ඇතුළු වීම සඳහා කොරාණය අපිට කියන්නේ මොකක්ද? කොහොමද දිනකට මිනිස්සු කුලෙ මැදදී
ඔබ මස්ජිදයට ඇතුල් වෙන වේලාවේ දීන අලංකාරයේ ඇතුල් වන්න නමුත් හත් වන්දනා සඳහා යන පුද්ගලයන්ට අල්ලාහගේ අනුග්‍රහයක් ලැබි වුණොත් ඔබගේ දිවෙන්නා වූ අලංකාර වස්ත්‍රය නෙමෙයි ඒ හරාම් කියන එකක් පසන් දෙයක් හා සමාන එක වස්ත්‍රයකින් තමයි මුල්ල එම හත් වන්දනා සඳහා යාලු කුයි ඒකත් ඉස්ලාමත් වස්තුනිකේති මස්ජිදුල් හරාම් කියන එක ලැල්ලාකලාගේ නෙමෙයි මස්ජිදුල් හරාම් වල सामान्योदी विवाह මෙයාගේ කටියගේ මුදිභාවය අපිට පුරව ගන්න. ගියක් හදලා දුන්නා නම් එහෙම නැතුව අපි ඒ වගේ එන විවාහය සඳහා පොඩ්ඩක් වේදන් කරා නම් මේ මුදියට දෙවට වඩා උසල් වැඩි ලැබෙන්නේ කියලා අපගේ මුදිය යොමු කරලා අපි කල්පනා කරා. සමහර කට්ටිය අහන ලක්ෂණය තමයි මේ මුදියකට එක්ක අපි අභිප්‍රායක් දෙන්න පුළුවන් හදලා තියලා. මාත් දයාවෙන් සමෝදවමි. එක තවයේ නැත්නම් ඒක දෙන්නේම අද අල්ලාහ් වෙනුවෙන් පුදා කරන්න තියෙන අවස්ථාවේදී අපිට ප්‍රශ්න 10ක් ඇතිවෙලා තියෙනවා. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ අමනේ අපේ උගන්වන්නේ මොකක්ද කිව්වොත් බුද්ධිෂ්ඨා මාගේ දහමේ දින අපි කියන්නේ පෙරනාල නම් ඒ උත්තරනේ ඊබුල් අල්ලාහ් උත්තරනේ ඉකාමතු විශේෂි අමරය අල්ලාහ් දෙවියන්ගම ප්‍රියමන කාමරය සලාතු ඊද නෙමෙයි ඊබුල් අල්ලාහ් වගේ කිහිල්ලා අපි පෙරනා සොල කියලා කියන්නේ ඒ පෙරනා සොල නෙමෙයි අල්ලාහට ඉස්ලාමත්ම විශේෂී අමලය. එහෙම දිනේ අල්ලාහට ඉස්ලාමත්ම ප්‍රිය වෙන අමලය තමයි මොකදියා කියලා. අපි බයවද කොහොමදන්නේ අපේ බුද්ධියට අහලා ගන්න හරි අමාරු වෙන්න පුළුවන්. නමුත් අල්ලාහ ඒක උදාහරණයක් හැටියට දෙලා තියෙන්නේ ඉබ්‍රාහීම අලිහි ඉස්ලාම් වස්සලාම් මුහාන නිදී. ඒක කිසිය පැහැදිලිවම අල්ලාහ සඳහන් කරන්නේ අපි ඉබ්‍රාහීමට වහී පහල කළේ විශේෂී ක්‍රමයකින් වරේ ජිබ්‍රීල් අයවා නොවේ රුජුව නොවේ එම වහී පහල කරන අවස්ථාවේදී ඊටමත්ම මහත් මට්ටමේ දිවෙලා වූ එක්තරා වහී ක්‍රමයකින් තමයි අපි ඔහුට මේ පරිදි ලබා දුන්නේ ඒ නබියුගේ සීලය යදිනේ අලාකේ වනාමේ අන්හි අද්බක සම්රු මාලා කරා මාගේ පුතල් වනි මම ඊයේ ඊයෙන් දැක්කා මම නුඹව කුර්බාන් කරනවා හතවා නුඹ කියන්නේ කොහොමද කියන්නේ අපි දැක්ක සමෝධවලනේ මෙතනදී ඉස්මායිල් අලිහි සලාම් වතලාම් කියන්නේ නැහැ හරි මම මගේ ජීවිතය ලබා දෙන්න කැමති අල්ලාහ් වෙනුවෙන් නමුත් කියන්නේ පොඩ්ඩක් අල්ලාහ්ගේ මහාන වදිත රක්ෂණ දෙයි මම කැපීමෙන් අල්ලාහ් දෙන්න ප්‍රයෝජනය කොහොමද if I understand the rational yes I am ready to sacrifice myself अल्लाह ආමින් දයාවෙන් සමෝධයෙන් නිමිතින් අල්ලාහ් උගන්වන්නේ මොකක්ද කිව්වොත් ඉබ්‍රාහීම අලිහි සලාම් තමන්ගේ බුද්ධිය කාංශික කරලා වටි රැෂනල් දිහයින් මේකේ තියෙනවා දින රැෂනල් එක ප්‍රඥාව විස්තමක තුනක් කියලා කල්පනා කරේ මෙතන විද්‍යාවේ කරන්නේ කොහොමද කියලා බලන්න විද්‍යාවේ මොකක්ද කියලා බලන්න කොරාණියෙන්ද පැහැදිලිවම මෙව පුරාවේ තමයි ඉස්ලාම් කියන වචනයට හරි අර්ථකථනය දීලා තියෙන්නේ अभिनीत वचने समाधान सौभाग्य
මේ හැම එකක්ම ඉස්ලාම් කියන වචනේ ආශ්‍රය තමයි. නමුත් ඉබ්‍රාහීම අලෛහි සලාම් ගුණාලේ නිදිය කියන වෙලාවේ බලම්මා අස්ලමා වතල්ලහු අල්ලාහගේ විධානයට අවනතව ඉස්ලාම් කියන වචනේ පැහැදිලි අර්ථය අල්ලාහගේ විධානයට අවනතයි. මෙතන ඉබ්‍රාහීම අලෛහි සලාතු වස්සලාම් තුමාලා අල්ලාහගේ ඛලීෆාවද අල්ලාහගේ මිත්‍රවරයෙකුද වතුනේ අල්ලාහගේ නිදානේ ඉදිරිපිට බුද්ධිය යොමුනකොට අල්ලාහට අවනත වීම නිසා තමයි. ඒ වගේම ඉබ්‍රීස් කියන එම කෙනා ෂයතන් බවට පළවා හරුණු ලැබුණු ෂයතන් රජීව බවට වතුනේ අල්ලාහගේ නිදානේ ඉදිරිපිට බුද්ධිය යොමු කර ඒක අනුමැතිය නැත්නම් ඒක අවනත නොවීම සඳහා තමයි. අපි දයා කර සම්බෝධනේ ඉබදීත් අල්ලාහ කිව්වේ මලායිකාවන්ට අල්ලාහ කිව්වේ ඔබ සියලු දෙනාම සුජූද් කරන්න. කාටද සුජූද් කරන්න? ආදම්. දැන් අපේ බුද්ධිය දිහා බැලුවා නම් අපි බුද්ධිය යොමු කරා නම් අල්ලාහ හැරෙන්න තව කෙනෙක්ට සුජූද් කිරීම මේක කුෆර්, මේක ශිරක්, මේක බිදාත්. අපි හැම දෙනාම ඕනේ මාර්ගකට දැන් දෙන්න පුළුවන්. නමුත් මෙතන බලන්න ඕනේ විධානය කුමක්ද කියන එක නෙමෙයි, විධානය කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ විධානය කරන්නේ මුළු විශ්වයම මාව පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අල්ලාහ්. එම අල්ලාහ් කිව්වට පස්සේ කුපුර ශිරක විරාහ නෙමෙයි අල්ලාහ්මද කිව්වට මම කරන්නේ. මෙතන ඉබ්‍රාහීම අලෛහි සලාතු වස්සලාම්ට පුතාව ඝාතනය කරන්න කියලා කියන්නේ, පුතාව මරන්න කියලා කියන්නේ, මේක අල්ලාහ් කිව්වත් විධානය කියලා නෙමෙයි විධානය කරන්නේ කොහොමද කියලා බලන්න. අල්ලාහ් කියපු දේ මම කරොත් ඒක ඝාතනයක් වෙන්නේ නැහැ, ඒක අල්ලාහ් වෙනුවෙන් කරන්නා වූ ත්‍යාගයක් බව තමයි මම කියන්නේ. අපි දයාවට සම්බෝධනෝනි මේ හැම එකක් එක පැත්තකින් කියන මම තේරුම් ගන්න දේ විභාග නැතියි. උදාහරණ වශයෙන් මම මන්නේ මෙලියල්ල රටේ මම වාසය කියලා මුදලේ මගේ වැඩකාරිය මම කියනවා අද ඉතාමත්ම විශේෂ අමුත්‍යක් අපේ ගෙදරට එනවා. මේ ගෙදරට එන අමුත්‍යව මම උදේ හල ගන්නවා. ඒකෙන් ඉන්න අද තියෙන හැම ඩිෂ් එකක්ම හදන්න බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, ඒ වගේම කුකුලව දැදලා තියන්න ඕනේ නේද, මාළු දැදලා තියන්න ඕනේ, සී ෆුඩ් ඕනේ නේද, හැම ජාතියකින්ම හැම අක්තියක්. දැන් මේ අවස්ථාවේදී මගේ වැඩකාර ජීවන ස්වාමීනි මුල් අංගාවේ මිනිස්සු ෘතිවාදීන් ඉන්න වෙලාවේ, ඔක්කොම අපෞකාරීන් ඉන්න වෙලාවේ, බඩගින්න ඉන්න වෙලාවේ මේක පුද්ගලෙක් වෙනුවෙන් මේ වගේ පිළිගන්න කරන්න නැතුව මේ වෙන සුවිශේෂී මෙම අමුත්තා වෙනුවෙන් අපි හත්තු වෙලා සංගීතය හරහා ඇයි මුස්ලිම්වරුන්ගේ ස්ත්‍රීන්ට වෙන වස්ත්‍රයක්, පුරුෂයන්ට වෙන වස්ත්‍රයක්, ඇයි මුස්ලිම්වරු සඳහා දේවගේ නීතිමාලාවක්, ඇයි පිරිමි ගෞරවවන්න ඕනේ? ආගේ දයාබර සමුදරුනි ඇයි 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 කියලා අපි ප්‍රශ්න කරන්නේ කාගෙන්ද කිව්වොත් මුළු ලෝකයම මව පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අල්ලාහගේ විධානයෙන්ද? ඔබ කල්පනා කරලා බලන්න අපි ප්‍රශ්න කරන්න අපි කවුද? අපිට ජීවිතය ලබා දුන්නේ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා.
අල්ලාහගේ විධානයෙන් ඉදිරිපිට ඇයි 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 මේ මගේ විෂක්ති විෂක්තන බුද්ධියට වැදගත් විග්‍රහයක් මම කරන්නේ කියලා එම ප්‍රතිපත්තිය තිබීම මේ ඉස්ලාම් නොවේ මේ ඉස්ලාම් නොවේ විද්‍යාත්මකවත් යම් දෙයක් තහවුරු වුණා නම් අපේම අමය කරන්න විද්‍යාත්මකවත් ඒ තහවුරු වෙන්නේ නැත්නම් අපේම කරන්න පුළුවන් නැහැ මොහු අවනතවන්නේ විද්‍යාවට මිස මොහු අවනතවන්නේ අල්ලාහට නෙවෙයි ලෞකික දයාව සම්බන්ධවයි මේව පාඩම තමයි අල්ලාහ මේව අත්මාපිය අපුරන්නවා කියන්නේ හැබැයි මේ නාම වලට කියන්නේ ඉස්ලාම් කියන ධර්මය අපි ගන්න ගොඩේ කියන එකක් බලන්න දෙනම හදාගන්නේ ගොඩේ කියලා බලන්න ක්‍රමලෝකයේ තිබෙනා සාමාන්‍ය බයලක කාලයක තමයි අපි දැන් ජීවත් වෙන්නේ මාගේ දයාව සම්බන්ධවයි අපි ඉස්ලාම් ධර්මය ගන්න ගොඩේ කියන කතාව කරගෙන අවුදෙද්දා පාපිය දෙත්තලා අලෝදී අල්ලාහ් තුමාලා ගුමානගේ පහලක සමයේ අපි දන්නවා කවාරිස් කියලා එක කොටසක් තිබුණා. තිබුණා. එම කවාරිස් කියන කොටසේ සහභාගීවුණු නබිතුමාණන්ලා සමන්ගේ දැක්ෙන් දැක්ක එම සහභාගීවුණු විරුද්ධව ගැටුණා. දැන් කාලේ ඉන්න ජමීන් උලමා නැත්නම් ජනතාවේ ඉන්න උලමාවුන් විරුද්ධව නෙවෙයි සහභාගීවුණු විරුද්ධව ඒ කාලේ එක කොටසක් ක්‍රියාත්මක වුණා. ඕ මානියක විරුද්ධාකාර අත්දැකීම් යන්නේ කොච්චර දුරකවුන් රැඩිකල් වුණාද කියෝ මගේ දයාබර සහෝදරුනි සහභාගී වුණු රාජනය කරන්න උන්ගේ විදිහට ඔවුන් සමග සංගතවක් සඳහා ඉබුල් අබ්බාස් රාජියදාහ් උසාලා අතුමානන් එක්වක කියා හයදාක දුක්තාවිය ඔවුන් කුඩාම රහිත පවස්තාවේදී ඔවුන් සමග සාකච්ඡාවට ගිය ඉබුල් අබ්බාස් රාජියදාහ් උසාලා අතුමානන් ඔවුන් දෙස බලා ඔහු පුදුමයට අපේ දයාවත සමෝධිය නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය බලනකොට ඔවුන්ගේ මනයන් දිහා බලනකොට ඔවුන් නොමගදී හිටියා. ඔවුන්ට හරි මඟ පෙන්වුවා. ඔවුන්ගේ සියලුම එම ප්‍රශ්නවලට පිළිතුරු දුන්න අවස්ථාවේදී එම 6000 කවුරු කරලා පාපුචාරණය කළා. ඉබ්‍රාහීම් අබ්බාස් රහියල්ලාහු තුමාලා දුමානනේ කියපතේ. මම කියන්නේ මාගේ දයාවත සමෝධරෝනි නමුත් එම රැඩිකල් කුක්කාගේ මොහොත ගරේනෝ සහභාගීවුණු රාජ්‍ය හිමියන් සඳහා ඉදිරිපත් වුණා. එක්තරා කෙනෙක් සලාමේ සඳහා අලි රදියල්ලාහු තාලා තුමාණන් පරිගණක යන අවස්ථාවේදී කොහොමද පහරදී අලි රදියල්ලාහු තාලා තුමාණන් මහියටපත් වුණා. මෙවැනි ඉබ්නුල් මුන්ජින් කියන රාජකයා. එම මිනිමරුවා. එම පාලකයන් තුනක් දෙකේ පළමුවෙන් ඔහුගේ කපුල් දෙක ගැටුවා. ඒකට පස්සේ අලි දෙක ගැටුවා. මම කියන්නේ නැහැ පොඩ්ඩක් පොඩ්ඩක් ඇහුම්දා. ඒ අවස්ථාවේ ප්‍රමු ඇදෙයි. දෙවනුවට ධර්මමක් කියන්නේ ඔහුගේ ඇස් දෙක යදෙනවා. මෙම ඇස් දෙක දරන අවස්ථාවේදී ඔහු කුරාණය පාරායනය කරන බවට සමහර රිවායත් වල ඇවිල්ලා තියෙනවා. සූරතුල් අලක් කියන කුරාණය පාරායනය කරනවා. ඇදෙයි. කියන්නේ ඒකට පස්සේ ඔවුන් ඔහුගේ දිවේ පොරකට අපිට වෙලාවේ ගෑතාලා අඬන්න බලන්න. ඇහුවා පුදුමව මමන වෙලාවේ එළමු නැති. ඔබ නමුත් මොන් පිටව නරිමාල නැවතී උනන්ද කිව්වොත් මාගේ දයාකර සහෝදරුනි මොන්ගේ අමලයන් ආශ්‍රයයන් එක දුර දෙයක් ඒක කවදාවත් වෙන්නේ නැහැ මොන්ගේ අමලයන් මොන්ගේ හිත දුරට යන්නේ නැහැ මාගේ උම්මතයට පෙර ඉඳපු උම්මතයන්ගේ පිතාමන්ව පාපිෂ්ඨ පුද්ගලයා සාලිහ් අලිම් සලාම් තුමාණන්ගේ පුරුව ආදරය කරපු පුද්ගලයා මාගේ උම්මතේ පිතාමන්ව පාපිෂ්ඨ පුද්ගලයා අලි වම් ආදරය කරන පුද්ගලයා නේද මාගේ දයාවර සහෝදරනි බලන වෙලාවේ ඔවුන් ඉස්ලාම භක්තිමත් අය කටියෝගේ පිළිවි හැබැයි ඔවුන් වාගේ ඉස්ලාම් නොවේ
මේ වාක්‍ය ඉරිවදින උන සිටිය දියා බලන්න. ඔවුන් කියන්නේ අල්ලා හදෙවියක් නෙවෙයි ජීවිත පූජා කරා කියලා. ස්වර්ගයේ කන්‍ය ඉස්තියතුලා පූජා කරා කියලා. නමුත් අලි රදියල්ලාහු තාලා ප්‍රමාණන්ව ඝාතනය කරපු කතිය ඔවුන්ගේ බාහිර ස්වරූපය සිල්වත් තිබුණා. ඔවුන් මුස්ලිම්වරුන් නොවේ කියන එක තමයි නබි කුමාරණන් අපි වර්තා දීන්නේ. ඒකෙන් අපි බලන්නේ ධර්මයේ අල්ලාහ්ගේ අඩට දීපු වීම තමයි ඉස්ලාම්. ඒකේ කිසිම කටයක් නැහැ. හැබැයි අපි ඉස්ලාම් ගන්න කොහෙද කියන එක බලන්න එක තමයි අත්වල වැඩ. අපි කොහෙන්ද ඉස්ලාම් කියන ධර්මයේ ඉගෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා, සෝෂල් මීඩියාට ගිහිල්ලා, මුස්ලිම් ගුරුවරයාට ගිහිල්ලා, රාජිකතාවත් ඉගෙන ගන්න එක ඉස්ලාම් නොවේ. මගේ දයාවත් සහෝදරුනි, මේ මාසේ අල්ලාහ්ට උගන්වන්නේ අල්ලාහ්ගේ අඩට දීපු වෙන්න කියලා තමයි. නමුත් දීකරු වීම ඉතාමත්ම වැදගත් වෙන අවස්ථාවක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි ඉගෙනගන්න ඉස්ලාම් සාගයේද ගන්නේ කියන විගාමක් කරලා. ඒකින්ද කුර්මාන් කිරීම ඉතාමත්ම සුවිශේෂී අමලයක් තමයි. ඒක කිසිම සංකල්පයක් නැහැ. නමුත් ඒ සඳහා අල්ලාහ්ට ආව නිර්මාණ අමල් කරවා දෙන්න රෝඩ් වලින් මාතෙලු කොල්ල ආත්මෙලු කොල්ල දෙයිද නම් දෙන්නේ ඥානෙට කොන්නාලු පරවල්ල. මේ වගේ ප්‍රතිපත්තියක් අපි ගන්න තියෙන හොඳයි. අපි බලන්න ඕනේ අපි ජීවත් වෙන්නේ කොයි වගේ කාලයක්ද. අපි බලන්න ඕනේ අපි ජීවත් වෙන්නේ කොයි වගේ සමාජයක් එක්කද. ඔවුන්ට කිසිම හානියක් ඇති නොවන ආකාරයට ඔවුන්ගේ ඇඟීම් වලට අපි කිසිම බාධකයක් ඇති නොවන ආකාරයට මෙම රටේ ඉස්ලාම් ආරක්ෂා කිරීමේ පරමාර්ථය මත මාගේ දයාබර සහෝදරවරුනි ජමියතුල් උලමා ඒ වගේම මස්ජිඩ් ෆෙඩරේෂන් මුල්කී කරාචීවි අපට මෙම අමලය කිසිම වැදගත් තමයි ඒ කිසිම සැකයක් නැහැ. නමුත් මේ ත්‍රිමේ ක්‍රමවේදය දිහා බැලීම ඉතාම අවශ්‍යයි. ඒකෙන් තමයි මේ අවුරුද්දේ හජ්ජි මාසේ කවුරු ගෝවාය සඳහා ඉදිරිපත් වන්නේද කවුරු පසුබිම් දෙවවා ඉතින් තම ගෝවාපුත් දෙවියන්ට ඉන්නේ සත්‍යය මේ පුරුද්ද යාද වෙනවා පුරුද්ද අමල විචිතවන මේ අල්ලාහ් තාමා දෙවමන අමල. හැබැයි ඒක කරන ක්‍රමවේදය කොළඹ කොළඹ අධිපතිගේ ඉන්න කට්ටිය ගවයන්ව කැපීමේ හොඳක් වැඩි සිටීම නෑනම ගවයෙක් තමයි ගවන්න ඕනේ කියන නියතයෙන් නෝට පොළඹින් පිට කියලා ආරක්ෂා සහිත කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති ආකාරයක එම ක්‍රියාවලිය තියෙනවා. කොළඹ තුල තමන්ගේ ඔලියාව නියමද කැමතිවන උත්තරේ වාගේ දයාබර සහෝදර අවසාන වශයෙන් මම කියන්න කැමතියි ඉස්ලාම් කියලා කියන විලාසේ අල්ලාහ් යම්කිසි දෙයක් කිව්වොත් අවශ්‍ය වීම තමයි. අපේ විචක්ෂණ බුද්ධිය දෙවියනේ අවශ්‍යතාවයක් නැහැ. ඒ මුස්ලිම් වෙන්නේ. නමුත් මුස්ලිම් නොවන පුද්ගලයෙක් ඉස්ලාමය අපි විස්තර කරන අවස්ථාවේදී ඉතාමත් වැදගත් දෙයක් තමයි. ඔවුන්ට එම අමලයන් පිළිබඳව තිබෙනා වූ ප්‍රඥාව එම සිද්ද පිළ විස්තර කෙරේ. උදාහරණයක් වශයෙන් මෙම ලංකාවේ අන්නදිය ලැබුණු ආකාරයේ අවුරුදු 5 6ක් ඉන්නේ අපි නොකර ඉන්නා නම් මේ රටේ ඇත්තටම ජනගහනයට වඩා ගවඝානය තමයි වෙන්නේ. මොකද කරන්නේ? ආදි සරවල සමෝධි මුළු ලෝකයේම ඇනිමල් රයිට්ස් කියලා කතා කරන අවස්ථාවේදී අනුභව කිරීම සඳහා එකතු දෙකක් කැමීම මේ ඇනිමල් රයිට්ස් වලට විරුද්ධ දෙයක් නොවේ කියන එක මුළු ලෝකෙම විනිවිද සත්‍යයක්. මේ වගේ මුත්‍රිවට වැටෙන ආකාරයේ අපි යම් කිසි දෙයක් මොහොත විස්තර කරා නම් සත්‍ය වශයෙන්ම අමුදුරු කරලා දෙන්න පුළුවන්. ඔවුන්ගේ දිරුම් ගන්න සුදානම් වෙනවා.
ඒ පිළිබඳව අපි අන්‍ය ජාතිකයන් එක්ක කතා කරන වෙලාවේ ඔවුන්ට ඉස්ලාමයේ පිළිබඳව එක හරි මතයක් ඇති වෙනවා.